नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। ए भाग्यवत्तो अरहत्तो, සියලුම යහපත් ගුණයන්ට ආකරයක් වූ උත්තම ගුණයන්ගේ ප්‍රතිමූර්තිය වූ බුදු පියාණන් වහන්සේට නමස්කාර කරමු. නමස්කාර වේවා. අති උත්තම දීය 550 ජාතක පුත් වහන්සේගේ 63 වෙනි තක්ක ජාතක දේශනාව බෝධනා අකරඤ්ඤුච පිසුනාච විදේදිකා බ්‍රහ්මචරියං චර භික්ඛු සෝ සුඛං විහාහිසීති. ස්ත්‍රී හුනම් තිබෙන්නාහ කළගුණ නදන්නෝද වෙති. මිත්‍රයන් ලේද කරන්නා වූ කථා ස්වභාව ඇත්තාහුය. මහන බ්‍රහ්මචරියාවෙහි හැසිරෙව. බමසර හැසිරෙනතෝ සුවයෙන් නොපේහෙන්නේය. දුර්ගණවලින් පිරිච්ච ලෝකේ ගුණවත් බවට වඩා දුර්ගණවලටම නැවීමට සිද්ධ වෙන ලෝකේ යම් කෙනෙක් සමත් නම් දක්ෂ නම් සියලු ගුණයන්ට මාර්ගය කියා දෙන්නා වූ ඒ උත්තම ගුණයන්ට මාර්ගය කියා දෙන්නා වූ සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේලා විසින් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයට තමන්ගේ සිත් යොමු කරන්නට ඔවුන් සැබවින්ම වාසනාවන්තයි. එවන් වූ වාසනාවන්ත ස්වභාවය තමන්ගේ සිත් තුළ ඇති කර ගැනීමට ඒ ඇති වී තිබෙන ගුණ වඩා ගැනීමට වාසනාවන්තු වාසනාවන්ත පින්වත්නි, අපි දැන් සූදානම් වන්නේ ඒ 550 ජාතක පුත් වහන්සේගේ 63 වෙනි තක්ක ජාතක දේශනාව ශ්‍රවණය කරන්ටනේ. එහි ගාථාව හා අර්ථය අපි දැන් ශ්‍රවණය කරා. දැන් තියෙන්නේ මෙහි වචනාර්ථය දැනගන්න එක. වචනාර්ථයට අනුව නම් කෝදනා කියලා ප්‍රකාශ වුණා. කෝදනා කියලා මෙහි මේ ඉස්තර කරන්නේ ඉස්ත්‍රීන් කියන පිරිස උපන්නා වූ ක්‍රෝධය වළක්ව ගන්න බැරි පිරිසක් කියන එක. අකසඤ්ඤෝ කියලා කියන්නේ ඊටා මහත් වූ උපකාරයක් කළත් ඒක අමතක කරනවා. එහි ගුණ දන්නේ නැහැ. පිසුනාච ඒ කියන්නේ මේ ප්‍රියභාවය ශූන්‍ය කරන්නා වූ කතා කියනවා. ඒ කියන්නේ පිසුණු වචන කියනවා. ඉදේදිකා මිත්‍රයන් නිදවනවා. මිත්‍රයන් බේද කරන කතා කියන ස්වභාවයෙන් යුක්තයි. ඉතින් නිබඳු පෞකම් වලින් යුක්ත මේ ස්ත්‍රීන්ගෙන් ඔබට ඵලය කුමක්ද? බ්‍රහ්මචරියන් චරදික්කු. මාන බ්‍රහ්මචරියාවේ හැසිරෙන්න. ඒ කියන්නේ මේ නෙවුන් දංශ වීමෙන් වළකින නිසා පිරිසුදු අර්ථයෙන් බ්‍රහ්මචරියා වාසය නම් මේ මහණකමෙහි හැසිරෙන්න. එව හැසිරෙව කියන අර්ථය. සෝ සුඛං විහාසිතීති. ඒ නිසා ධ්‍යාන සැපේද මාර්ග සැපේද ඵල සැපේද නොපිරිහෙළන්නේය. මේ සැපය අත් නොහරින්නේය. මේ සැපයෙන් නොපිරිහෙන්නේය කියන අර්ථය තමයි න පරිහාසිතීති කියලා ඒ ප්‍රකාශ වුනේ. පින්වතුනි, මේ ජාතක දේශනාව මාගේ ඔබගේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරන සමයෙහි දේශනා කරේ එක් ස්ත්‍රියක් නිසා ඔකට ලී වෙච්ච භික්ෂූන් වහන්සේ නමකට. මානමේ කෙලේ ගුණ දන්නේති කේලං කියන මිතුරන් බිඳවන ස්ත්‍රීන්ගෙන් ඔබට ඇති ඵලය කුමක්ද? එවන් ස්ත්‍රියක් නිසා මේ නෛර්යානික බුද්ධ ශාසනයේ ඔබ කලකිරුණේ මන්ද? මෙන්න මේ බව විමසමින් බුදු පියාණන් වහන්සේ මේ තක්ක ජාතක දේශනාව ඒ භික්ෂූන් වහන්සේගේ අනභිරතිය දුරු කරන පිණිස මේ භික්ෂූන් වහන්සේගේ සේම අප සියලු දෙනාගේ ඒ නිවන් මාර්ගයේ වඩවා ගන්න පිණිස දේශනා කරනවා. තින්වතුනි, මේ අතීත කතාවට අනුව ඉස්සර කාලේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියන
එක් රජ කෙනෙක් රාජ්‍ය කරන සමයේ අපේ බෝධිසත්වයන් වහන්සේ තවුස්සයිද්දෙන් පැවිදි වෙලා මේ එක්තරා ගන්තරක අසපුවක් කරගෙන ඒ අසපුවේහි වාසය කරනවා. නිකම්ම නෙවෙයි පින්වත්නි, පංච අභිඥා අෂ්ට සමාපatti උපදවාගෙන. ඔසමෙහි පින්වත්නි, බර්ණස් නුවර සිටුතුමාගේ සිටු දියණියක් හිටියා. ඒ සිටු දියණිය බොහොම දුෂ්ටයි, බොහොම නපුරුයි. ඒ නිසා දුෂ්ට කුමාරී කියලා තමයි බොහෝ දෙනෙක් මේ කුමාරිකාව හැඳින්වන්නේ. දවසක් පින්වත්නි, මේ දුෂ්ට කුමාරී එක්කගෙන ඒ පරිවාර ජනයා ගාන්ට යනවා. දුෂ්ට කුමාරී කාටත් තියෙනේ. ඒ තියෙනති මේ දුෂ්ට කුමාරී ගඟේ නාන වෙලාවේ අහස දොරවල වැස්සක් වහින්න පටන් ගත්තා. ඉතින් පරිවාර ජනයා කල්පනා කරා, මේ සේවක සේවිකාවන පරිවාර ජනයා කියන්නේ මේ කිරිස කල්පනා කරනවා, අද නම් මේ දුෂ්ට කුමාරයෙන් ගැලවෙන්න හොඳ දවසක් කියලා. වැස්ස එනකොට ගඟේ වතුර පාර සැඩේනවා. මේ සියල්ලක්ම කල්පනා කරලා දුෂ්ට කුමාරයව දාලා ඒ සේවක සේවිකාවන් ඒ මාලිගාවට යනවා. ඒ පිටු ගෙදරට යනවා. ගියපු වෙලාවේ මේ සිටු ගෙදර යහනවා, "කෝ කුමාරේ, ඇයි මේ අපට කලින් ගොඩ වෙලා ආවේ? අපි හිතින් මෙහෙට ආවා කියලා." ඔය ඉදින් මුසාවක් කියලා මේ පිරිසිවත් වෙලා යනවා. නමුත් තේනවත් මේ එන්නේ වෙන දෙයක්. පීනන්න බැරි දුෂ්ට කුමාරේ ඒ ගංගේ සැඩ පහරට අහු වෙලා ගහගෙන යනවා. දැන් කෑ ගහමින් පහළට යනකොට ඔය ගන්තර වාසය කරන අපේ බෝධිසත්ව තාපසයන් වහන්සේට මේ කාන්තාවගේ හඬ ඇහෙනවා. ඉතින් කාටත් උපකාර කරන මේ බෝධිසත්ව තාපසයන් වහන්සේ එළියට එනවා තනහුලක් අරගෙන. ඉතින් මේ පත්‍රයේ මේ පන්දන් එළියෙන් ඇයව ගහගෙන යන හැටි දකින බෝධිසත්වයන් වහන්සේ බය වෙන්න එපා කියලා තමන්ට බොහොම ඇතෙක් වගේ බල තියෙනවානේ, බොහොම වේගෙන් ගඟහරහා පීනන් ගිහිල්ලා ඇයව බේරගෙන එනවා. එහෙම ඇවිල්ලා ඇයව දවස් දෙකක් තියාගෙන සාතු සප්පායම් කරනවා. තාපසයන් වහන්සේ එළියේ ඉන්නවා ඇයට කුටිය දීලා. ඉතින් මේ විදිහට දවස් දෙකක් යද්දී ඇයට නැවත සුවපත්භාවය ලැබෙනවා. දැන් ඇයි නිරෝගී? තාපසයන් වහන්සේ ප්‍රකාශ කරනවා, "දැන් ඔබ සුවයි. ඔබ දැන් ආපු විහාරයකට යන්න කියලා." ඉතින් මම යන්නේ නැහැ පින්වත්නි. ඉතින් මමගේ සියලු තොරතුරු අහනවා. මේ ඇයත් ඒ තොරතුරු ප්‍රකාශ කරනවා. නමුත් ඇය යන්නේ නැහැ. ඇය කල්පනා කරනවා මේ තාපසයන් වහන්සේව වසන් කරගෙන තාපසයන් වහන්සේගේ සිල් බිඳලා මොහොත් එක්කම යන්න ඕනේ කියලා. ඒ ස්ත්‍රී මායම් කරලා මේ තාපසයන් වහන්සේගේ සිල් බිඳවනවා. අන්තිමට මේ තාපසයන් වහන්සේගේ ධ්‍යාන සමාපත්තිය සියල්ලක්ම නැති වෙනවා. තාපසයන් වහන්සේ ඇයගේ වසඟයට යනවා. දැන් මේ දෙන්නා බිරිඳයි ස්වාමියායි වශයෙන් අසපුවේ කාලය ගත කරනවා. දවසක්ම ඇය මේ තාපසයන් වහන්සේට ප්‍රකාශ කරනවා, "ස්වාමීනි, මේ කැලේ මේ වගේ ගේක ඉඳලා ඇති වැඩේ මොකද්ද? ගමකට යන්න කියලා." ඉතින් මගේ යෝජනාව සලකා බලන මේ තාපසතුමා, නැත්නම් මේ පඬිතුමා කල්පනා කරනවා, ඇත්ත තමයි, දැන් මේ විදිහට මේ කැලේ ඉඳලා ඇති වැඩක් නැහැනේ. මේ ආකාරයෙන් කල්පනා කරන මේ පඬිතුමා මෑත් අරගෙන එක්තරා කුඩා ගමකට යනවා. ඒ කුඩා ගමේ බෝධිසත්වයන් වහන්සේ මෑය පෝෂණය කරන්න කිරිමෝරු ආදී දේවල් ඉතුනන්නට පටන් ගන්නවා. ඉතින් බොහොම නොවනද නිසා පඬිතුමා නැත්නම් පඬිතුමා හැටියට තමයි කවුරුත් කතා කරන්නේ. කිරි, මෝරු මේ ආදී දේවල් විකුණන නිසා කවුරුත් මේ බෝධිසත්වයන් වහන්සේ අමතන්නේ තක්ක පඬිතුමා කියලා, නැත්නම් තක්ක පඬිතියෝ කියලා. ඉතින් මේ තක්ක පඬිතුමා මේ විදිහට කිරි, මෝරු ආදී දේවල් විකුණමින් ජීවත් වෙනවා. ඔය සමෙහි පින්වත්නි, ඔය කැලෑවල ඉන්න සොරු ගම්වලට ඇවිල්ලා මේ ගම් පහරවනවා. මේ ගම් පහරන සොරුන්ගේ තවත් එක් දෙයක් තියෙනවා, මොවුන් බඩු අරගෙන පැනලා යන්නේ නැහැ. ඒ බඩු ඒ අයිතිකාරයන් ලව්වාම ඔවුන්ගේ කරපිටින්ම තමන් ඉන්න තැනට අද්දව ගන්නවා. ඉතින් මේ විදිහට ඒ සියලුම ගම්වාසීන් සොරු වේසනට ගියාම සොර නායකයා මේ තක්ක පඬිතුමාගේ බිරිඳ ගැන නැත්නම් ඇයගේ රූපේ ඇලිලා ඇයගෙන ආලයක් ඇති කරගෙන ඇයව යවන්නේ නැහැ, ඇයව තියාගන්නවා.
එහෙම තියාගෙන තමන්ගේ බිරිඳ වශයෙන් අයව සරණ පාවාගෙන නැත්නම් අයව බිරිඳ වශයෙන් තියාගෙන කාලය ගත කරනවා. පින්වතුනි, තක්ක පඬිතුමත් කල්පනා කරනවා සරු මගේ බිරිඳ අරන් ගියා දැන් ඇය ඒවි කියලා. නමුත් මේ නැවතෙන ගම්වාසීන් ඒ කියන්නේ ගම්වාසීන්ව නිදහස් කරනවා. ඒ එන ගම්වාසීන්ගෙන් අහනවා කොහොමගේ බිරිඳ සරු අයව තියාගත්තා කියලා ප්‍රකාශ කරාම ඒත් මේ පඬිතුමා කල්පනා කරනවා නෑ අය කොහොමයි පැනන ඒවි කියලා. නමුත් ඉන්වත් මේ දුෂ්ට කාන්තාව කල්පනා කරන්නේ එහෙම නෙමෙයි. ඇයි කල්පනා කරනවා තක්ක පඬිතුමා ඇවිල්ලා මාව අරන් ගියොත් මේ සැපෙන් මාව පිළිගෙනවා. ඒ නිසා මොකක් හරි කරන්න ඕනේ කියලා එක්තරා ඒ සොරෙකුට කතා කරලා කියනවා මම මේ හසනක් ඔබට දීලා දෙන්නම් අර අසවල්තනේ ඉන්න තක්ක පඬිතුමාට දෙන්න කියලා. ඉතින් තක්ක පඬිතුමාට මොහො කියලා හසන දෙනවා. ඒ සඳහන් වෙන්නේ මාව ඇවිල්ලා බේරගෙන යන්න කියලා. තක්ක පඬිතුමත් ඒ කියපු දැන්ట్లా බලාගෙන ඉන්නවා. මෙයාත් එනවා ඇවිල්ලා ප්‍රකාශ කරනවා පඬිතුමනි නැත්නම් ස්වාමීනි දැන් දවල් දැන් අපිට යන්න බෑ. ඔබ මෙතන ඉන්න මම රෑ මෙතෙන්ට එන්නම්. අපි දෙන්න රෑ පැන්නේ. දවල් පැන්න යන්න ගිහිල්ලා දැක්කොත් එහෙම අපි දෙන්නට මැරෙන්න වෙනවා. මේ ආකාරයෙන් ප්‍රකාශ කරලා නැවතත් ඒ තමන් ඉන්න තැනටම යනවා. ඉතින් මේ සොරනායකයත් එදාරා ඇවිල්ලා මත්පැන් පානය කරලා මත් වෙලා ඉන්න වෙලාවේ මේ දුෂ්ටකාන්තාව අහනවා ඔබේ සතුරෙක් නැත්නම් ඔබට සතුරුකම් කරන කෙනෙක් මේ වෙලාවේ දැක්කොත් ඔබ මොකද කරන්නේ? ඉතින් මොහු ප්‍රකාශ කරනවා මෙහෙම කරනවා මම මෙහෙම කරනවා ආදී ඒ තමන්ගේ දරුණුකම ප්‍රදර්ශනය කරමින් එක එක දේවල් කියනවා. එහෙනම් මේ සොරායින් යාන් අර අතන කියලා තක්ක පඬිතුමා ඉන්න ගැන පෙන්නනවා. පින්වතුනි, මේ සොර දඩුවත් ඒ වෙලාවෙන් ගිහිල්ලා තක්ක පඬිතුමාව අල්ලගෙන දැන් පහර දෙන්න පටන් ගන්නවා. පින්වතුනි, තක්ක පඬිතුමා පහර දෙද්දි කෑ ගහ නඩන්න යන්නේ නැහැ. පද හතරක් විතරයි කියන්නේ. ඒ පද හතර තමයි ওই ගාථාවෙන් ප්‍රකාශ වුනේ. මේ ඉස්ත්‍රීන් කියන්නේ බොහොම කිපෙන පිරිසක්, කෙලෙහි ගුණ දාන නැති පිරිසක්, කේලං කියන පිරිසක්, මේ මිත්‍රත්වයේ තකන්නේ පිරිසක්. මේ ආදී මේ කර්ම හතරමයි කියන්නේ. සොර දඩුවා ඉතින් මේ විදිහට පහර දෙලා නිින්දට යනවා. රෑ නැන්දියනේ මේ සොර දඩුවාගේ ඒ වෙරි හිඳිලා නැවතත් මේ පඬිතුමාගෙන කල්පනා වෙලා ඇවිල්ලා ආයෙත් පහර දෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවෙත් පින්වත්නි මේ තක්ක පඬිතුමා අර ප්‍රකාශයමයි කරන්නේ. ස්ත්‍රීන් කියන්නේ කිපෙන කෙලෙහෙ ගොන දන්නේ නැති මිත්‍රයන් බේද කරන කේලන් කියන පිරිසක්. ඉතින් කොච්චර පහර දුන්නත් වෙනවත් මේ පද හතරම තියෙනකොට සොරාට ආසාවක් ඇති වෙනවා, කැමැත්තක් ඇති වෙනවා. මොකට කොච්චර පහර දුන්නත් කිසිම වේදනාත්මක හඬක් පිට කරන්නේ නැතුව මේ පද හතරක්ම කියනවා. මොකක් හරි මේක ඇති කියලා දැනගැනීමේ කැමැත්තෙන් පඬිතුමාගෙන් විමසනවා ඇයි ඔබට පහර දෙද්දි ඔබ මේ විදිහටම ප්‍රකාශ කරන්නේ? ඉස්කේ කියන්නේ ඉක්මනට කිපෙන, ඒ වගේම කෙලෙහි ගුණ දන්නේ නැති, කේලම් කියන මිත්‍රත්වය තකන් නැති මේ දුෂ්ට පිරිසක් කියලා මේ කාන්තාවන් දොස් කියනවා. ඉතින් මේ කාන්තාවන්ගේ දොස් දක්වමින් ප්‍රකාශ කරන මේ පද හතරම නිතරම කියන්නේ ඇයි කියලා. ඒ වෙලාවේ මේ තක්ක පඬිතුමා එහෙනම් අහගන්න කියලා ඒ තමන්ගේ සියලු පුවත මේ සොර දෙකවල ප්‍රකාශ කරනවා. මං ඉස්සර තාවස කෙනෙක්, ගන්තරේ හිටියේ, පංච අභිඥා අෂ්ඨ සමාපත්තිය උපදවාගෙන ධ්‍යාන සතේ ඇල්ල ගැල්ල වාසය කරේ. මෙන්න මේ විදිහට වාසය කරද්දී මේ දවසක් මගේ ගහගෙන ගියා, මං බේරගත්තා. මට යන්න දුන්නා, අන්තිමේට මම මගේ සීලය විනාශ කරලා මාවත් වශයෙන්ට අරගෙන මෙන්න මේ විදිහට ගමට ආවා. ඉතින් මම ගැන විශ්වාසයෙන් ඉන්න මට මෙන්න මේ විදිහේ පණිවිඩයක් ලැබුවා මාව හම්බෙන්න අපි පැනලා යන් කියලා. ඒ නිසයි මං ආවේ. නමුත් අන්තිමේදී ඇය මට මෙහෙමයි කරේ. පින්වතුනි, මේ සරාට ලොකු කලකිරීමක් ඇති වෙනවා, සංවේගයක් ඇති වෙනවා. අනේ මේ ඉස්සින් කියන්නේ ඇත්තටම කෙලෙහි ගුණ දැන්නක පිරිසක් තමයි. මේ වගේ උතුම්, මේ වගේ උපකාර කරපු ගුණවත් තාපස කෙනෙක්ට මේ වගේ දෙයක් කරා නම් මං වගේ කෙනෙක්ට මොනව නොකරයිද?
මෙන්න මේ ආකාරයෙන් කල්පනා කරන තුරු දෙටුවා තක්ක පඬිතුමා ආස්වස්සනවා. ඔබතුමා බලන්න එපා, ඔබතුමාට මම මොකුත් කරන්නේ නැහැ. කරන්න ඕන දේ මං දන්නවා. ඉතින් මේ විදිහට ප්‍රකාශ කරලා තුරු දෙටුවා කල්පනා කරනවා නැයිට හොඳ පාඩමක් උගන්වන්න ඕන කියලා. ඉතින් තුරු දෙටුවා මේ පඬිතුමාට ගහන්න ආවේ අර වාක්‍ය හතර ප්‍රකාශ කරනවා. තුරු දෙටුවා දැක්ක ඇයි නිදාගෙන ඉන්නේ කියලා. මම නැයිට හොඳ පාඩමක් උගන්වන්නම් කියලා. ඊළඟ දවසේ ගම්දොරදී මේ පඬිතුමා මරන්න ඕනේ කියලා එක්කගෙන යනවා. දැන් අර කාන්තාවත් එනවා. ඉතින් ඒ ස්ථානයට ගිහිල්ලා තොර දෙටුව මේ කාන්තාවට ප්‍රකාශ කරනවා මේ මිනිස්සයාගේ අද්දකින් අල්ලගන්න කියලා. ඉතින් ඇයත් සින්වත් මේ පඬිතුමාගේ අද්දක හරියෙන් අල්ලගන්නවා. තොර දෙටුව ගයන්ගෙන් රංගපාල පෙන්නනවා පඬිතුමාගේ ඉස්සරහ සාදාන්න තමයි යන්නේ කියලා. නමුත් වෙන්නේ වෙන දෙයක්. තොර දෙටුව උසවන කඩුවෙන් එක පහරින්ම අර කාන්තාව තමයි දෙපළු කරන්නේ. එහෙම ඒ ආකාරයෙන් කාන්තාව දෙපළු කරන මෙස්වර දෙතුවා. තාපසයන් වහන්සේ එක්කන් ගිහිල්ලා දවස් දෙක තුනක් ප්‍රණීත ආහාර ආදීන් සලකලා තාපස්තුමා යන්න ඕනේ කිව්වම අහනවා, දැන් ඔබ කොහෙටද යන්නේ? ඉතින් ඒ වෙලාවට ප්‍රකාශ කරනවා, මං ඉස්සර මානදම්පුරණී යම් ගන්තරක හිටියද. ඒ ගන්තර තියෙන අසපුවට ගිහිල්ලා මම නැවතත් මහනදම් පුරනවා. පින්වතුනි, කලින් ජාතක දේශනාවටත් දැනගන්න ලැබිච්ච පරිදි මේ ජාතක දේශනාවත් ප්‍රකාශ වෙනවා. මේ බොහෝ විට ගිහිගෙට ඇලෙන්නේ පුරුෂයෙක් ස්ත්‍රීන් නිසා. ස්ත්‍රීන් පිළිබඳ ඇලීමක් නැත්නම් ගිහිගෙන් සම්පූර්ණ නිදෙන්න බොහොම ලොකුම ලොකු උපකාරය ලැබෙනවා කියන එක මෙන්න ප්‍රකාශ වෙනවා. සොර දෙටුවත්තේ ස්ත්‍රිය ගැන කලකිරීමෙන් ඇතිවෙච්ච සංවේගය නිසාම ප්‍රකාශ කරනවා තාපසතුමනි. නැත්තම් තක්ක පඬිතුමනි, මමත් එන ඔබත් එක්ක මානදම් පුරන්ට. මේ විදිහට ප්‍රකාශ කරලා දෙන්නම ඒ ගන්තර අසපුවට ගිහිල්ලා තාපස පැවිද්දෙන් ඒ මානදම් පුරලා අවසානයේදී පංච අභිඥා අෂ්ට සමාපatti කියන ඒ තාපස ජීවිතයක ලබා ගන්න පුළුවන් උත්තරම තත්ත්වයට පත් වෙලා මේ දෙදෙනාම දෙවි කෙළවර බමලෝ උපදිනවා. තෙන්නතුනේ මේ විදිහට බුදු පියාණන් වහන්සේ ජාතක දේශනාව අවසන් කරමින් අර භික්ෂූන් වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරනවා. අවසානයේදී ඒ භික්ෂූන් වහන්සේ දහසක් නයින් ප්‍රතිමන්දිත සෝවාන් ඵලයේ පිහිටනවා සාදු කියලා ඒ උත්තම සිද්ධිය අපේ අනුමෝදන් වෙමු, ඒ පිළිබඳ සතුට වෙමු. ඒ වගේම බුදු පියාණන් වහන්සේ මෙහි පූර්වාපර සංදී ගලපලා දේශනා කරනවා. පින්වතුනි, ඒ සමයේදී ඒ බෝධිසත්වයන් වහන්සේ සමග අවසානයේ ඒ තාපස පැවිද්දේ මහණදම් පුරන්න ගියපු සොර දෙටුවා නම් මෙසමෙහි ආනන්ද තෙරුන් වහන්සේ තක්ක පඬිත වෙලා ඒ සොර දෙටුවා සමග මහණදම් පුරලා අවසානයේදී ඒ බඹලව වැඩිය. මේ උත්තරයාණන් වහන්සේ තමයි දැන් මේ බුදුව සිටින මම කියලා දක්වමින් බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාව අවසන් කර වදාරනවා. ඉතා වටින ජාතක දේශනාවක්. බුදු වදන තුන් කාලයකම එකඟයි.